දිවෙන පුරා පැවති කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අපි අද දිනේ සිට බලාපොරොත්තු වෙනවා. ඇත්තෙන්ම මේ තත්ත්වය බලපාන්නේ බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල දවසේ ඕනම මොහොතක වෙසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම ඇතැම් ස්ථානවල මිලිමීටර 150 ඉක්මවපු තද වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. 25 වෙනිදා දක්වා මේ වැහිබර කාලගුණ තත්ත්වයේ දිගටම පවතී කියන එක තමයි අපි අපේක්ෂා කරන්නේ. දිවෙන වටාම තියෙන මුහුදු ප්‍රදේශවල තියෙනෙත් සාමාන්‍යයෙන් දිවර කර්මාන්තයේ සුදුසු කාලගුණ තත්ත්වයක් නෙවෙයි. අකුණු සැර වැඩියෙන්ම බලාපොරොත්තු වෙන්න පුළුවන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල. ඇතැම් ස්ථානවල අකුණු සහිත වැසි ඇතිවීමේ හැකියාව විශේෂයෙන්ම සවස් කාලයේදී තියෙනවා. ඒ නිසා අකුණු අනතුරුලින් ප්‍රවේශම් වීමත් වැදගත්. ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ ගොස් තිබූ ප්‍රධාන ගංගා රැසක ජල මට්ටම පහත යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහෙත් ඉදිරියේදී ඇතිවන වැසි තත්ත්වය සමග යළි ජල මට්ටම ඉහළ යාමේ අවධානමක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ප්‍රධාන ගංගා කීපයේ ජලමට්ටම් ඉහළ යාමක් වාර්තා වුණා. වර්ෂාපතනයේ අඩුවීමත් එක්ක ඒ ජලමට්ටම් නැවත පහළ යමින් තියෙනවා. නිල්ලකන්ද ප්‍රදේශයෙන් කළුගඟේ ජලමට්ටම තරමක් ඉහළ ගියා. නමුත් මේ වෙනකොට ඒ ජලමට්ටම සාවර තත්ත්වයක තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මේක තව ටිකක් අඩු වෙයි කියන එක. ඊළඟට දීංගඟ පද්දගම ප්‍රදේශයෙන් ඒ ජලමට්ටමත් මේ වෙනකොට ස්ථාවර වෙලා තියෙනවා. නිල්ලකන්ද පානදුගම ප්‍රදේශයෙන් ඉහළ ගියා. නමුත් මේ වෙනකොට ඒ ජලමට්ටම නැවත පහළ. ඒ ඇරෙනකොට අනිත් ගංගාවල තත්ත්වය මේ වෙනකොට සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙන ඉදිරියේදී වර්තනයක් වුණොත් මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්.